නෑ පිළිබඳව අපේ සාකච්ඡා පවත්වනවා දිගටම. දැන්ට එහෙම බලාපොරොත්තුවක් නෑනේ ගිවිසුම අත්සන් කරන්න. නෑනේ එහෙම කලබල වෙන්න කාරණේකුත් නෑ ඒක. රටට අහිතකර MCC වේවා වෙන මොනම ගිවිසුමක්වත් අත්සන් කරන්නෙත් නෑ. අත්සන් කළා තියෙන ගිවිසුම නැවත සමාලෝචනය කරන්න ජනාධිපතිතුමා ප්‍රතිඥාවක් දීලා තියෙනවා. එනිසා ජනාධිපතිතුමා පැහැදිලිවම රටට එරෙහි කිසිම දෙයක් කරන්න නැතේ කියන එක අපිට කියන්න පුළුවන්. බැස්ටියන් මාවත බස් නැවතුම් පොළ නිරීක්ෂණ චාරිකාවකට එක්විමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. නවීන පහසුකම් සහිත ප්‍රමිතියෙන් යුත් බස් රථ ගෙන්වීමට ඉදිරියේදී කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා. මෙතන අංග සම්පූර්ණ බස් හබ් එකක් නවීන පහසුකම් සහිත බස් නැවතුම් පළක් ඉදි කරන්න ඉදිරියේදී කටයුතු කරනවා. අද ඇත්තටම මේ රටේ ධාවනය වන බස්වලින් වැඩි ප්‍රමාණයක් බස් රථ නෙවෙයි ලොරි චැසිවලට බස් බොඩි එක ගහලා තමයි මේ ධාවනය වෙන්නේ. අනාගතයේදී අපිට තීන්දුවක් ගන්න වෙනවා බස් රථ ගෙන්වීමේදී බස් මේ රටට ගේන්න ලොරි ගේන්න නෙවෙයි අවශ්‍ය පියවර ඉදිරියේදී ගන්න බලාපොරොත්තු. ස්විස් ස්ථානාපති කාර්යාල නිලධාරිනිය සම්බන්ධ සිද්ධිය පිළිබඳවද අමාත්‍යවරයා අදහස් පළ කළා. ස්විස් නාටකයේ රාජිත එමතුමා ප්‍රකාශ කරා පිස්තෝලේ කඩට දැම්මයි කියලා. ඒක නෙමෙයි මොකද දැන්නේ. මම සමාලලාට එතුමට අනිත් වෛද්‍යවරුන්ට පෙන්නලා නැහැ. එතුමා දන්ත වෛද්‍යවරයෙක් නිසා සමාලලාට මේ පිස්තෝලයක් පාවිච්චි කිරීම නිසා සමාලලාට එහෙම දත්වලට හානියක් වෙලා තියෙනවා නම් දන්ත වෛද්‍යවරයා විදියට එතුමට පෙන්වන්න නැති ලංකාවේ වෙන කිසිම දොස්තරවරයෙකුට මේ පිළිබඳව පැමිණිලක් කරපු බව අපිට වාර්තා වෙන්නේ. ඒක නාඩගමක්. ඒක රංගපෑමක්. මේ රටට අපකීර්තියක් අත්කලගෙන ගොතාපු දෙයක්. දැන් අපි ඔක්කොම එලිදරව් වෙලා තියෙනවා මේ නාඩගම් යටපැත්තේ. මේකේ කුමන්ත්‍රණේ යටි කුමන්ත්‍රණ කරුවන් කවුද කියන එක තමයි අපිට හොයාගන්න. කුමන්ත්‍රණ කරුවා එක්සත් ජාතික පක්ෂය නේද? නෑ අපි හොයමු. ඒක තව හොයන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂෙත් අනිවාර්යෙන් මේක ඇති කතාවලින් පේනෝනේ. තව කවුද ඉන්නේ කියලාත් අපි හොයමු. මොකක්ද මොකද කියලා සඳහනක් තියෙනවද? නෑ ඒක රාජසේනාරත්න මහත්තයාගෙන් අහගන්න මොකද්ද කියේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ හැසිරීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පළ කළේ මෙවන් අදහසක්. මම පැහැදිලිවම කියනවා අර නිලධාරීතුමිය විතරක් නෙවෙයි රාජිත සේනාරත්න මැතිතුමත් වෛද්‍ය පරීක්ෂණයට භාජනය කළ යුතුයි. නිසා ඉතා ඉක්මනින් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරලා එතුමා විකෘති මානසිකත්වයෙන් ඇසිරෙනවද? මේ විදියට ඇයි දිගින් දිගටම විවිධ නාටක ඉදිරිපත් කරන්නේ? මෙතෙක් කල් රාජිත සේනාරත්න කරපු අවසන් නාඩගම තමයි මේ රඟ දැක්වුවේ කියන එක තමයි මට කියන්න තියෙන්නේ.